Master Rupel Panastak Nikang in the Gana Hoyanapula Super Gramia. Let's go. Isalam Kanda the inni Rupel Laksha Dila Minami Package Jiga Mildigana get right. Follow slaughter at the Yipa. Ida Passi, Oya Visin Tava Tundanekwa may package jiga Mildigana Salasunega. Follow slaughter at the Yipa. එතෙන් පටන් ඔයාට පුළුවන් ගෙදර නිකන් ඉඳගෙනම මාසෙට රුපියල් 50000ක් හම්බ කරන්න. Follow slaughter at the hip. 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 මේක ස්පොන්සර් ගේම් එකක්. මේකෙන් කාටවත් හම්බ කරන්න බෑ. මේක ඔක්කොම රැවටිවක් මංචාවක් කවුරුත් මේම ඉන්වෙස්ට් කරන්න නැහැ. මේම ඉන්වෙස්ට්මන්ට් මොකුත්ම නැහැ. මේම බිස්නස් එකක්වත් නැහැ. මොකද මේ පොන්සි ස්කීම් එක කියලා කියන්නේ මේකේ ගැන හරියටම දැනගන්න නම් අපිට සිද්ධ වෙනවා ඉසලම ටයිම් ට්‍රැවල් කරන්න. එහෙනම් අපි 1920 ගණන් වලට ටයිම් ට්‍රැවල් එකක් කරලෙමු. 1919 යුරෝප වල හිටියා චාල්ස් පොන්සි කියලා ඒ කෙනෙක්. මෙයාගේ වැඩ තමයි ඉන්වෙස්ට්මන්ට් අයිඩියා ලබා දෙන එක. මෙහෙම අයිඩියා ලබා දෙනකොට මෙයා මෙයාගේ ලෙටර්ස් ලියලා යුරෝප් ස්ටැම්ප් එකක් ගහලා පිටරටවලට යනවා. For example, US වලට යනවා. එහෙන් ආයෙත් reply message එකක් එනකොට එහෙන් එන stamp එක විලෙන් අධිකයි. ඒ stamp එක එයා විකුණුවොත් එයාට මාර විදියට profit කරන්න පුළුවන්. So මේක business එකක් හැටියට Charles Ponzi 1919 දී පටන් ගන්නවා. ඒත් ප්‍රශ්නේ තමයි එයාට ඒ business එක පටන් ගන්න තරම් මුදල් තිබෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම එයා කරේ එයාගේ යාළුවෙක් ළඟට ගිහිල්ලා මට ඔයා බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න මුදල් දෙන්න මං ඒක දවස් 90ක් ඇතුළත ඩබල් කරලා ඔයාලට දෙන්නා කියලා. ඒ වගේම එයා ඒක කරනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ යාළුවාගෙන් තවත් යාළුවෙකුට. ඒ වගේම තවත් යාළුවෙකුට ඩටින් කඩට ගිහිල්ලා මාර ලොකු සංඛ්‍යාවක් කෝටි ගණන් මුදල් මෙයා ළඟ ඉන්වෙස්ට් කරනවා. මේකෙන් පෙරේතයට පත් වුණු චාල්ස් ස්පොන්සර් කරන්නේ මේ බිස්නස් එක කන්ටිනියු කරන්න නැතුව එහෙම නැත්නම් මේ මුදල් ටික හරි ආකාරයට ඉන්වෙස්ට් කරන්න නැතුව ඉස්සෙල්ලාම ඉන්වෙස්ට් කරපු කට්ටියට අලුතෙන් ඉන්වෙස්ට් කරන කට්ටියගේ මුදල් ලබා දෙනවා. මේක එහෙමම චේන් එකක් විදිහට කන්ටිනියු වීගෙන ගියා. ඊට පස්සේ 1919 දී මේ චාල්ස් ස්පොන්සර් ඇරෙව බොස්ටන් පෝස්ට් එක මගින් ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගන්නවා. ඊට පස්සේ 1900 ඔගස්ට් වෙනකොට මේ චාල්ස් ස්පොන්සර් කරලා තියෙන්නේ මහාම ලොකු ස්කෑම් එකක්. ඒ ස්කෑම් එකකින් මෙයා කරලා තියෙන්නේ පරණ ඉන්වෙස්ටර්ස්ලාට අලුත් ඉන්වෙස්ටර්ස්ලාගේ මුදල් ලබා දීලා ඒගොල්ලන් ප්‍රොෆිට් ලැබුවා කියලා බොරු කරලා තියෙන එක. මෙයා කිව්ව විදිහ දවස් 45කින් ඒගොල්ලන්ගේ වත්කම 1.5කින් ගුණ කරලත් නැහැ, දවස් 90කින් ඩබල් කරලත් නැහැ. මෙයා මුල් අවදී එහෙම කරා වුණාට එහෙම ටික කාලයක් යනකොට ඒක කරන එක නවත්තලා මෙන්න මේ ස්කීම් එක යටතේ මෙයා ස්කෑම් එකක් පාත්වා යන තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම එළදරව් වුණාට පස්සේ 1920 නොවැම්බර් වෙනකොට මේ චාල්ස් පොන්සීට අවුරුදු 5ක සිරදඬුවමක් නියමෙනවා. ඒකෙන් එයා හිරගත වෙනවා. ඒත් ප්‍රශ්නේ තමයි එයා ස්කෑම් කරපු මුදල වර්තමාන ආර්ථික රණුව ඩොලර් මිලියන 220කටත් වැඩි. It's kind of mind blowing, right? So, එතෙන් පටන් මෙන්න මේ වගේ ස්කෑම්ස් වලට තමයි පොන්සි ස්කීම් කියලා කියන්නේ. එතනින් එහෙමම 2008ට විතර ටයිම් ට්‍රැවල් කරා නම් අපිට බලා ගන්න පුළුවන් බර්නඩ් මැඩොෆ් කියලා එකෙක්. එයා මෙන්න මේ වගේ පොන්සි ස්කීම් එක වගේම ස්කෑම් එකක් යූස් කරගෙන ඩොලර් බිලියන 170කට වැඩිය ස්කෑම් කරලා තිනවා. ඒකත් ස්ටොක් මාකට් එකේ ස්වරූපයක් හරගෙන. මේ නම්බර්ස් ඔක්කොම ක්‍රේසි රයිට්? මේ ස්කෑම්ස් වලින් හොයාගත්ත මුදලේ තියෙන සැප වගේම ඒකට රැවටුණු කට්ටියගේ තියෙන දුකත් මාරම ලොකුයි. හරි, දැන් අපි වර්තමානයට ට්‍රයින් ට්‍රැවල් එකක් කරමු. සෝ මේකට තමයි පොන්සි ස්කීම් එකක් කියලා කියන්නේ. මේ පොන්සි ස්කීම් එක ඉල්ලීගල් වෙන හේතුව තමයි මේ ස්කීම් එක වැඩ කරන්නේ මුදල් වංචාව මත. ඒ වගේම මේ ස්කීම් එකට සල්ලි පම්ප් වෙනක අඩු වුණාට පස්සේ මේ ස්කීම් එක එහෙමම කැඩලා යනවා. ඒකේ උඩ ඉන්න පරණ ඉන්වෙස්ටර්ස්ලට ලොකු ලාභයක් ලැබෙනවා. ඒ වගේම අලුත් ඉන්වෙස්ටර්ස්ලට මේගොල්ලන්ට ඉන්වෙස්ටර්ස් කියලා කියන්න බෑ. ඔයාලට රැවටුණ කට්ටියට එහෙමම ලොකු අලාභයක් ඇති වෙනවා. ඒ වගේම එහෙම ඔයා රැවටුණා කියලා තේරුම් ගන්න කොටත් මේ ප්‍රශ්නේ ගොඩක් දුර දිග ගිහිල්ලා ඉවරයි. හරි, දැන් බලමු බිස්නස් අයිඩියා එකක් එහෙම නැත්නම් ඔයාත් එක්ක එවිලා කතා කරන කෙනෙක් එයා ඉදිරිපත් කරන්නේ පොන්සි ස්කීම් එකක් යටතට එන ස්කෑම් එකක්ද කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඉන්වෙස්ටින් කියන්නේ රිස්ක් එකක් මත බේස් වෙච්ච දෙයක්. මේ ඉන්වෙස්ට්මන්ට් තුලදී ලාභය තියෙන පුළුවන්, ලාභ වගේම දෙගුණක් වෙච්ච අලාභත් තියෙන පුළුවන්. මේ පොන්සි ස්කීම් වල අලාභ නැහැ. මාකට් එකේ තත්ත්වය කොහොම වුණත් අදාළ ගාණක් ඉන්වෙස්ටර්ස්ලාට ලබා දෙනවා කියලා ඒගොල්ලන් පොරොන්දු වෙනවා.
ඒක තමයි ෆස්ට් රෙඩ් ෆ්ලැග් එක ඔයගොල්ලන් හිතන්න ඕන. ඒ වගේම ඒගොල්ලන් කියනවා මෙන්න මේ වගේ පැකේජ් එකක් මිලදී ගන්න. ඒ වගේම මේ පැකේජ් එකට අදාළ විදිහ තමයි ඔයාලට කොමිස් එහෙම නැත්නම් කමිෂන්ස් ඔයාලට ලබා දෙන්න කියලා. ඒ වගේම ඔයා ඒගොල්ලන් ඔයාට කියනවා තවත් අලුත් කටේව මේ පැකේජ් එක මිලදී ගන්න සලස්වන කියලා. ඒකට හේතුව තමයි පොන්සි ස්කීම් එකක් රන් වෙන නම් ඒ පොන්සි ස්කීම් එකට සල්ලි පම්ප් වෙගෙන තියෙනෝනේ. ඒක තමයි අලුත් ඉන්වෙස්ටර්ස් ලාගේ එහෙම නැත්නම් අලුතෙන් රැවටෙන කට්ටියගේ මුදල් පරණ ඉන්වෙස්ටර්ස් ලාට. එහෙම නැත්නම් රැවටිලා ගොඩක් ගාලයක් යන කට්ටියට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ලෝ රිස්ක් එකකට හයි ප්‍රොෆිට් එකක් දෙනවා. මාකට් එකේ තත්ත්වය කොහොම වුණත් ඔයාට ප්‍රොෆිට් ලබා දෙනවා. ඒ වගේම ඔයා මෙන්න මේ වගේ පැකේජ් එකම මිලදී ගන්න කියලා කවුරු හරි ඔයාට බිස්නස් අයිඩියාස් ඉදිරිපත් කරලා නම් සැරයට දහස් සැරයක් දසදහස් සැරයක් හිතලා බලන්න ඒකේ තත්ත්වය ඒකේ යන ප්‍රතිවිපාක කොහොමද tieද කියලා. ඔයා ඒ වගේ පොන්සි ස්කීම් එකකට අහු වුණා නම් ඔයා ඒ පොන්සි ස්කීම් එකේ රැවටිගෙන ඉන්න බව එහෙම නැත්නම් ඔයා ගොඩක් කටිය රවටන බව දැනගන්න කොටත් ඔයාගේ ප්‍රශ්නේ එහෙම නැත්නම් ඒ තත්ත්වේ ගොඩක් දුරට හිතා ගන්නත් බැරි තරම් දුර දිග ගිහිල්ලා ඉවර ඇති. So, investing කරනකොට හරියට බලලා investing කරන්න. Investing කියලා කියන්නේ මාරම interesting topic එකක්. ඒ වගේම කාවත් රවටන්න එපා, රැවටෙන්නත් එපා. හරියටම බලලා investing කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඔයගොල්ලන් ඉගෙන ගත්තා වගේ ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරලා ඒගොල්ලන්වත් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. මේ වීඩියෝ කොහොමද තිබේ? පිළිවඳවත් අනිවාර්යයෙන්ම comment section එකේ comment කරන්න. මෙන්න මේ වගේ crazy videos හොඳ අපි follow කරලා, එහෙම subscribe කරලා අපිත් එක්ක join වෙන්න. තවත් interesting හැම එකක් Tata, bye, see you.